හරි එහෙනම් අපි කතා කරේ මොකද්ද පුතේ මේ පාඩමේ ගමනාගමනය පාඩමේ නේද පළවෙනි මාතෘකාව මොකද්ද පයින් ගමන් කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නීති රීති හරි අපි ලියනවා පළවෙනි මාතෘකාව පයින් ගමන් කරන්නෙකු අනුගමනය කළ යුතු නීති යන්න තරුවක් දාලා පයින් ගමන් කරන්නෙකු විසින් අනුගමනය කළ යුතු නීති රීති සේතයෙන්නේ යන්නෝනේ නේද මොන්නේ මාරුනේ හොඳයි මම සේතයෙන්නේ මොන්නේ මාරුනේ ඔක්මන් මන් පෙන්වන පින්තූරත් එක්ක නේද හරි මෙන්න මේකට ලියන්න අපිට එකක් ලියමු මොකද්ද සුදු ඉරි වලින් පමණක් පාරමාරු වී සුදුීරි වලින් පමණක් පාරමාරු වී ඒකට එකක් ලියන්න පුළුවන් මොකද්ද සර් නැත්නම් පදික මාරුවෙන් පමණක් පාරමාරු වීම මොකද්ද සර් රේල් මේකටත් එකක් කියන්න පුළුවන් නේද? රේල් පාර හරහා ගමන් නොකිරීම. රේල් පාරවල් හරහා ගමන් නොකිරීම. සාවේකෝ රංචු වශයෙන් පාරේ ගමන් නොකිරීම. නේද? රංචු වශයෙන් පාරේ ගමන් නොකිරීම. සර් ඉතින් පාරමාරු වීමේදී සුදු ඉරි නැත්නම් පදික මාරුවෙන් පමණක් පාරමාරු වීම සර් රියලි වර එතකොට දෙක මොකද්ද සර් එතකොට දෙක මොකද්ද පාරමාරු වීමේදී තුලින් පාරමාරු වීම ඒක පාර සමහර විකාර කරන්නේ විකාර කරන්නේ සමහර පාරමාරු වීමේදී කියන දේ අහන්න පාදික මාරුවේ පාරේ දකුණු පසින් ගමන් කිරීම කියන එක ඔයාලා ලියන්න පුළුවන් මේක ඉතල ලියන්නකෝ දරුවෝ ඒක ලියන්න ඔයාලා හොඳේ
පිළිවෙලක් අවශ්‍ය නැහැ. මම එකට කියන දේ එකටම ලියන්න ඕනේ නැහැ. දෙකට කියන දේ දෙකට ලියන්න ඕනේ නැහැ. අසාලිවීම නෙවෙයිනේ. නෑ. ඒක තුට කල්පනා කරන්න බැරි. මේකේ පිළිවෙලක් අවශ්‍ය නැහැ. පරිසරයනේ. පාරේ දකුණු පාසින් ගමන් කිරීම. ඉතින් ඔයාලා ලියන්න ඉතින් මම මේක හැමදේම බෝඩ් එකේ ලියන්න ඕනද? පාරේ දකුණු පාසින් ගමන් කිරීම කියන එක මම බෝඩ් එකේ ලියන්න ඕනේ නෑනේ. නේද? ඒක ඔයාලා ලියන්න පුළුවන්. දුම්රිය මාරු නොවීම. පදික මාරුවෙන් පාර මාරු මේ ඕන් කරලා තියෙන හැබැයි ෆයිල්ස් දුම්රිය මාර්ගයේ ගමන් නොකිරීම හරි තව එකක් ඔයාලා ලියන්න හතරක් විතර ලියන්න හොඳද ප්‍රංචු වාසයෙන් ගමන් නොකිරීම හතරක්ම සර් ලිව්වා රංචු වශයෙන් ගමන් නොකිරීම සර් දුරකතන වලට ඒවත් හරි දුරකතන වලට නේද දුරකතන භාවිත කිරීම භාවිත නොකිරීම දුරකතනේ භාවිත කිරීම ඒවා හරි තා කල්පනා කරලා ලියන්න මේ පාරට විවිධ දේවල් දැමීමෙන් වැළකීම ඔය තියෙන ගොඩක් ඒවා මොකද ළමක ලියන්නේ තියෙන්නේ පාරේ කරන කරන විදිහට දුරකටන භාවිතා නොකිරීම ඔව් පාරේ ගමන් කරන්නේ විසින් අනුගමනය කළ යුතු නීති අදන්නේ නැමෙලි නේ බලන්න දෙන්න ම කොහෙද යන්නේ පත්පත් කියන්නේ ගමන ඔව් ඒවත් හරි මෙන්න මේ ටිකෙන් ගන්න ඔයාලා right මේ තියෙන ටිකක් මෙතන තියෙනවා ටිකක් ලියන්න පුළුවන්. 10ක් වුණත් ලියන්න පුළුවන්. මම මේ කොටු කරන එක බලන්න. ඔන්න ඔය ටිකෙන් ගන්න පුළුවන්. ඒ
මාතෘකාවටම තමයි ඔය තව කරුණු ටිකක් මම දුන්නේ. තව ටිකක් ලියන්න පුළුවන් මේකෙන් හොයලා. මග දෙබස ඇති දීපල වලට හානි නොකිරීම. විහිළු තහළු කරමින් පාරේ ගමන් නොකිරීම. නේද? මේ හැම දෙයක්ම කරන්නේ අපි පාරේ දකුණු පැත්තෙන් ගමන් කරන්නේ වාහන ගමන් කරන්නේ වම් පැත්තේ නිසා වාහන යන්නේ වම් පැත්තේ නะ අපි යන්නේ දකුණු පැත්තේ නේද පයින් ගමන් කරන කට්ටිය එතකොට දෙගොල්ලෝ දෙපැත්තකින් එතකොට හොඳට පේනවා නේද ඒක නීතියක් සුදු ඉරවිලින් පාර මාරු වෙන්නේ එතකොට රියදුරන් පවා දන්නවා මෙතනින් තමයි පාර මාරු වෙන්නේ. ඒතර රියදුරෝ සුදු ඉරක් දැකපු ගමන් වාහනේ වේගය අඩු කරනවා. නේද? එතකොට වාහනය එයත් බලනවා රියදුරත් බලනවා මේ පාර මාරු වෙන කවුරු හරි ඉන්නවද කියලා. නැත්තම් එක සුදු ඉරි නැති තැන් වලින් එකපාරටම පාර මාරුනොත් එහෙම වාහන වල හැප්පෙන්න පුළුවන්. මේ වේගයෙන් එන වාහන එකපාර වේගය අඩු කරගන්න බෑ. අමාරුයි. රන්ති වශයෙන් ගමන් කරනකොට අනතුරු සිද්ධ වෙනව නේද? එද පිටුපසින් වාහන ඇවිල්ලා හප්පගෙන යන පුළුවන්. ස්කුණක් දැකලා ඇති. නේද? පාරට දාන එක එක දේවල් පොලිපි, කෙසෙල්ලි, අම්බලෙලි, රටකජු ඇට නේ? කාඩ්බෝඩ් පෙට්ටි ඔය දදා යන පාරේ. නේද? ඒවත් හොඳ වැඩක් නෙමෙයි එතකොට මේ එවනමද වැඩවලට අවබෝධයක් ඇතිව ගමන් කරන්න ඕන අවබෝධයෙන් සමහර මාර්ගවල ලාංඡන තියෙනවා සතුන් පාර මාරු වෙන තැන ඔය හරක් එළුවෝ අලි නේද මොනරු ඒ වගේ සත්තු පාරමාරු වෙන තැන් තිබෙනවා ඉතින් ඒ වගේ තැන් වලදී අපි බොහොම පරීක්ෂාවෙන් ගමන් කරන්න ඕන මග දෙපළ දෙපළවලට අපි හානි කරන එක හොඳ වැඩක් නෙවෙයි නේද අපි හිතමු මේ පාරේ යනකොට ගොඩනැගිල්ලක් ඉදි කරමින් පවතිනවා විශාල ගොඩනැගිල්ලක් මේ හදනවා ඒ තැන් වල පුතේ සමහර විට අනතුරු සිද්ධ වෙන්න පුළුවන් නේ උඩ ඉඳලා මොන හරි වැටෙන්න පුළුවන් ඒ වගේ තැන් වලදී ආරක්ෂා වෙන්න ඕන හොඳයි ඉතින් මේ හැමදේම කරන්නේ අපේ ආරක්ෂාවට නේද මහමග ගමන් කිරීමේදී අපේ ආරක්ෂාව කටවහන් ඉන්න තියෙන්නේ ඒ කටවහන් මල්ද කැමරා ඕන් ඕෆ් කරලා වෙන්නේ නේ රපි කොට වැඩෙන්න ඕනේ. සෑ. සෑ.
පදික මාරුවක් භාවිතයෙන් පාර මාරු වීම කියන එක ගනිමුකෝ අපි. ඒකනේ අපිට ගොඩක් වෙලාවට කරන්න ඉන්නේ නේද? පදික මාරුවක් භාවිතයෙන් පාර මාරු වීම. හරි. එතකොට පුතේ දැන් පදික මාරුවකින් පාර මාරු වෙනකොට එකවරම දුවගෙන දුවගෙන පොත් බෑග් එකත් එල්ලගෙන දුවගෙන දුවගෙන ඇවිල්ලා පාර එතනින් මාරු වෙන. දුවගල දුවල මාරු වෙන. ආපු ගමන් මාරු වෙන. එහෙමද? නෑ. එහෙම මාරු වෙන්නේ නැහැ අපි පදික මාරුවක් තිබුණා කියන්නේ. මුලින්ම පාරේ වම සහ දකුණ හොඳින් නිරීක්ෂණය කරලා Tamanට මාරු වෙන්න අවස්ථාවක් එනතෙක් අපි ඉවසිලිවන්තව ඉන්න ඕන නේද? පාර අයිනේ රැඳී සිටින්න ඕන සුදු ඉර ළඟ. ඉවසිලිවන්තව ඉන්න ඕන. වාහන ගොඩාක් නිතර ගමන් කරන පාරක නම් නේද? රියදුරෝ Taman පාර මාරු වෙන්න සූදානමින් ඉන්නවයි කියලා නේද? දකුණකම් නේද? දැක්කයි කියලා Taman පහව රූප අපට කියලා පාර මාරු වෙනකොට මේ මොන පැත්තද බලන්න ඕන? වම සහ දකුණ අපි දෙපැත්තම බලන්න ඕන. ඒ වගේම සමාන පාර මාරු වීමට සුදුසු අවස්ථාවක් ලැබුණ පසු පාර මාරු වෙන්න ඕනේ නේද? පාර මාරු වෙනකොට අපි වෙන වැඩ කර කර පාර මාරු වෙන්නේ නැහැ නේද? තව අය සමග කතා බහ කර කර නේ ඊට පස්සේ දුරකථනයේ භාවිතා කර කර රංචු වශයෙන් එහෙම පාර මාරු වෙන්නේ නැහැ. අමන්ට පාර මාරු වෙන අවස්ථාව ලැබුණ පසු පාර මාරු වෙනකොට ඉක්මනටම ඉක්මනට නෙවෙයි නේද? සුදීර කියන්නේ මේ පයින් යන කෙනෙකුගේ තායිපිඩියක් නෙමෙයි. නේද? මර තම තමයි තියෙන්නේ. එතනින් පාර මාරු වෙනවා. හොඳයි. එනම් ඔව් මෙන්න මාතකාලියන්ට අක්ගාලා දැන් මේ අහගෙන ඉන්න